स्तुति नियोजक कथानायक तुम्हें ये अभी अधिकरण वाला अधिकरण खटयुतु आश्रितव सिद्धवन प्रमादयन हा हेतु පිළිබඳව විවාද කරා. ඒක ඊටාම වැදගත් මාතෘකාවක්. සාගර කාර්යවාසම් මන්ත්‍රීතුමා ඒ මාතෘකාව විශේෂයෙන්ම ගෙන යාම පිළිබඳව අපි සතුටු වෙනවා. මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා එතුමාට. ඊයේ සාගර කාර්යවාසම් මැතිතුමා ඒ වගේම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා අධිකරණයේ ප්‍රමාදය පිළිබඳව තාක්ෂණික කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරා අපට. අපි පොඩි කාලේ කියනවා කෙනෙකුට බංකොලොත් වෙන්න ඕනේ නම් එක්කෝ ඉඩම් නඩුවක පැටලෙන්න කියලා. එහෙම නැත්නම් පරණ කාර් එකක් ගන්න කියලා. මේක අදත් ඒක ඇත්ත. මොකද නඩුවක පැටලුණා කියන්නේ ජීවිත කාලය තුල තමන්ගේ නඩුව අවසන් වෙන්නේ නැහැ. මම අධිකරණය පිළිබඳව පෞද්ගලිකව අත්දැකීම් විඳපු කෙනෙක්. අධිකරණයේ අගතිසහිත හැසිරීම් අත්විඳා. හෙල්පින් හම්බන්තොට නඩුවේ පැමිණිල්කරුවා හැටියට රජයේ මුදල් අවභාවිතා කිරීමක් සඳහා මම පැමිණිල්ලක් කරලා ඊට පස්සේ අන්තිමේට පැමිණිලිකරුවා හැටියට මට රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන්න වුණා උසාවියට. ඉතින් මේක අලි සබ්රි මහතා මේ නඩුව ගැන කතා කරනකොට මට පුදුම වුණා. මේ සමහර දේශපාලන බලපෑම් පෞගිය කාලේ අධිකරණයට සහ නීතියට සිදු කිරීම නිසා තමයි මේ රටේ දූෂණය අපට වළක්වන්න බැරි වෙලා තිබුණේ. ඒක වළක්වන්න තමයි මේ පනත ගේන්න අපි හැමෝම එකතු වුණේ. කියමනක් තියෙනවානේ ජස්ටිස් ඩිලේඩ්ස් ජස්ටිස් ඩිනයිඩ් කියලා. මේක ඊයේ කීප දෙනෙක් කිව්වා. ඒ කියන්නේ නීතියේ ප්‍රමාදය නීතිය අහිමි වීමක් අනිවාර්යෙන්ම. ඒ නිසා අධිකරණයේ ආශ්‍රිතව සිදුවෙන ප්‍රමාදය පිළිබඳව ගත්තාම ඒක නීතිය ආධිපත්‍යයට ඒ වගේම නීතිය පිළිබඳව විශ්වාසයට බරපතල බලපෑමක් සිදු වෙනවා. ඒ ප්‍රමාදය නිසා. ඒ නිසා මේවා වල තාක්ෂණික හේතු ඔබතුමන්ලා කියලා දුන්නා අපට. හැබැයි ඊයේ විවාදයේදී අපි අධිකරණ ව්‍යුහය තුළ තිබෙන දුර්වලතා, දූෂණය, ඒ වගේම පක්ෂග්‍රාහීත්වය ගැන ව්‍යූර්තව මේ සභාව තුළ කතා වුණා. ඒක වැදගත්. අපි ඒවා කතා කරන්නම ඕනේ. මොකද මෙතෙක් කාලයක් මේ රටේ පොදු ජනතාව පාට කරපු කණ්ණාඩි වලින් තමයි මේ මාතෘකාව දිහා බැලුවේ. මොකද නිතරම දේශපාලඥයා හැටියට හේරත් මන්ත්‍රීතුමා කිව්වා වගේ දේශපාලඥයා හොරා කියලා විතරයි දැක්කේ. හැබැයි දේශපාලඥයා අධිකරණ පද්ධතිය, රාජ්‍ය නිලධාරීන්ලා, රේගු අධිකාරිය, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, මහනගර සභා, සුළු නගර සභාවල්, ප්‍රාදේශ සභාවල්, පොලිසිය අපේ මුළු රටම ගත්තම හැම තැනම දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක කැලලක් බවට පත් වෙලා තියෙනවා. හැම තරාතිරමකම මේ දූෂණය ව්‍යාප්ත වෙලා තියෙන. මේක නතර කරන්න අවශ්‍යයි. එනිසා ඒකට අපි විශේෂයෙන්ම බලපාන්නේ මේක බලපාන්නේ මේ දූෂණය බලපාන්නේ කාටද? දේශීය ව්‍යාපාරිකයාට, ආයෝජකයාට, ඒ වගේම විදේශ ව්‍යාපාරිකයා, ඉඩම් හිමියා, ගොඩනැගිලි හිමියා, ගොවියා, කම්කරුවා, පොදු ජනයා හැමෝටම තමන්ගේ ජන ජීවිතයට මේක බලපානවා. මම හිතනවා ඒ නිසා තමන්ගේ ආගම අනුව අපි දෙයියෝ වඳිනවා. අපේ එකකාන ආගම අනුව අපේ ආගම කෙරෙහි විශ්වාසය රඳා පවතින්නේ දෙවියන්ගේ විශ්වාසය මත. ඒ දෙවිය පිළිබඳව විශ්වාසය බිඳ වැටුණා නම් මොකද්ද වෙන්නේ? ආගම කෙරෙහි තියෙන විශ්වාසෙත් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි අපි නීති ආධිපත්‍ය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව අපේ විශ්වාසය රඳා පවතින්නේ අධිකරණ පද්ධතිය මත. ඒ අධිකරණ පද්ධතියේ විශ්වාසය බිඳ වැටුණා නම් එතකොට ඉතින් මුළු විශ්වාසෙම ඉවරයි. එනිසා අද අපි දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදයට ලක් කරලා තියෙන ඊටාම වැදගත් පනතක්. මේ දවසේ මම හිතන්නේ ඊටා වැදගත් මාතෘකා දෙකක් මේ දවස් දෙකක අපි මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරා. මේක ඊටා වැදගත්. විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් දිගටම මේ කරන ලද සටනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ දූෂණ පනත අද මෙහාට ඇවිල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ කියලා අපට සතුටු වෙන්න පුළුවන්. මොකද්ද? රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරා මේ දූෂණ විරෝධී පනතක් ගේන්න කියලා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේ පනතක් ගේන්න කියලා දිගටම කතා කරා. ඉතින් මේ බලපෑම් මත ආණ්ඩුව මේ ගැන හිතලා දැන් IMF එක කිව්වා කියලා හරි මේක ගෙනහපු එක අපිට විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය අපි ඉටු කරලා තියෙනවා කියලා අපට සතුටු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගත්තම දේශීය නිෂ්පාදනයේ විදේශ ආයෝජනය පිළිබඳව නීති ආධිපත්‍ය ඒකට බලපාන. නීති ආධිපත්‍යයට විශේෂයෙන්ම විධායකය, ව්‍යවස්ථාදායකය සහ ඒ වගේම අධිකරණය පිරිසිදු රාමුවක් තුල හැදිලා තියෙන්න ඕන කියන එක කවුරුත් මේ රටේ පිළිගන්නවා ඇති. ඒ නිසා එහෙමනම් මේ පාලනය තුල වගවීම සහ විනිවිදභාවයක් සිදු වෙන්න ඕනේ. Honorable Deputy Speaker, in a robust democracy, suitable checks and balances within the branches of government ensure that the executive is held accountable at all times. 3 subtypes of accountability advance good governance in a democracy. These are vertical, horizontal, and diagonal accountability. Vertical accountability is concerned with the ability of the citizens of a country to hold their government accountable, whilst diagonal accountability is concerned with oversight of government by civil society organizations and the media. Horizontal accountability is the capacity of state institutions to hold other branches of government accountable. Sri Lanka, which has ratified the UN Convention against corruption in March 31st in 2004, and our constitution has strong provisions against anti-corruption. But why haven't we progressed further? Why haven't we been able to curtail corruption? The Commission to investigate allegations of bribery and corruption, CIABOC, නැත්නම් අල්ලාසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව තියෙනවානේ. දැන් මෙතෙක් කාලයක් තිබුණා, හැබැයි හොරු ඇල්ලුවාද දූෂණය අඩු කරාද ප්‍රශ්නයක් තිබුණා. මේකට විශේෂඥයන් දිගටම කියන්නේ ඒ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවායි කියලා. එහෙනම් මේ පනතේ එය මගහැරලා අපි ඉස්සරහට ගිහිල්ලා තියෙන්න ඕනේ. මම හිතනවා ඒක සිදු වෙනවායි කියලා මේ පනතෙන්. දැන් CIABOC එක යටතේ අල්ලාසා දූෂණ විමර්ශන කොමිසමේ වැරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද දඬුවම් දීම පිළිබඳව ඇත්තටම ලොකු අඩුවීමක් සිදු වෙලා තිබුණා. උදාහරණයකට මිනිමරුවන්ට සමාව දුන්නා. හරි. ඒ වගේම දේශපාලනඥයන් අපි දැක්ක නඩු වලින් නිදහස් කරනවා. පෞගිය කාලේ කොච්චර නිදහස් කරාද? ඊළඟට මේවා බලපෑම්මත්. එතකොට දූෂණ වංශා විමර්ශන සඳහා කොමිසමෙන්ම කිසිම දඬුවමක් දීලා තිබුණේ නැහැ. ගොඩක් දුරට දඬුවම් දීම අවම වෙලා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව සමහර වෙලාවට වැරදිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම, මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට බලන්න අපේ රටේ ව්‍යවහාරික විගණනයක් කරා ගරු ඇමතුමනි, අධිකරණ ඇමතිවරයා හැටියට මෙන්න මේ Sunday morning පත්තරේ, මේක 2019 පත්තරේ. එතකොට මේ පත්තරේ කියනවා 19 billion loss revealed in the forensic audit on the EPF. මේකේ හොයාගත්ත ප්‍රමාණය විතරයි. තව ගොඩක් නැති වුණා pump and dump වල. රුපියල් බිලියන 19ක්, කෝටි 190ක පාඩුවක්. එතකොට විගණනයක් කරපු එක, ව්‍යවහාරික විගණනයක් කරපු එකේ ඒ සඳහා කිසිම පියවරක් ගත්තේ නැහැ. එතකොට නීතිපතිවරයා මහ බැංකුවට මේ වාර්තාව යැව්වා. මේ ඔඩිට් එක. හැබැයි ඒක ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. තොර මේ වාගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට කොහෙද විශ්වාසය? ඒතොර මේ රජය පෞගිය කාල පරිච්ඡේදයේ මේ හොරකම් වලට, වංචාවල් වලට, දූෂණයට નિયમિત තීන්දුව తీරන අරන් නැති බව මේකෙන් පෙනී යනවා. If you take the ගෝලීය දූෂණ බැරෝමීටරය කියලා එකක් තියෙනවා. Global Corruption Barometer එක. මේක Transparency International එකෙන් ක්‍රියාත්මක කරන එකක්. ඒක අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතර කරපු සමීක්ෂණේ 45%කට විශ්වාසයක් නැහැ මේ රටේ කිසිම තැනක දූෂිතයන්ට දඬුවම් දෙයිද කියලා. ඒක තමයි තත්ත්වය. මේ රටේ 46%කට වැඩි පිරිසක් කියනවා මේ රටේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා. තව විචාර පිරිසක් කියනවා අපි දන්නේ නැහැ කියලා. උදාහරණයක් ගත්තම ගිය වසරේ ගරු ඇමතුමනි, ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසයේ 2022 නඩු 94ක් අහලා තියෙනවා. මේ දූෂණය පිළිබඳව නඩු 94ක්. ඒකෙන් නඩු 20ක විතරයි දඬුවම් දීලා තියෙන්නේ. Convictions only in 20 cases. ඒකෙන්ම පේනවා අපි හරියට ක්‍රියාත්මක කරුවේ නැහැ කියලා. ඒ නිසා මේ පනත අත්‍යවශ්‍යයි. ඒකයි මම කියන්න යන්නේ. මේ පනත අපි තවත් ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා මේවා වල ප්‍රතිඵලයක් වශයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ දඬුවම් නොදීම නිසා, දූෂණ ව්‍යාප්ත කරන් දුන්න නිසා ශ්‍රී ලංකාවේ ease of doing business දර්ශකය අපි ඉන්නේ 96 වෙනි ස්ථානයේ, පහළ මට්ටමක. කරමන්තවත් අපි නිතු දෙක කාලයක් තියෙනවා. ඊට වඩා enforcement of contracts ගත්තම වාණිජ ගිවිසුම් බලපැවැත්වීම සඳහා අපි ඉන්නේ රටවල් 180කින් 164 වෙනි ස්ථානයේ. එතකොට කොයි ආයෝජකයෙක් මේ රටට එන්නේ ආයෝජනය කරන්න මේ වගේ තත්ත්වයක් තියෙද්දි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් එක අනුව 2022 කරප්ෂන් පර්සෙප්ෂන් ඉන්ඩෙක්ස් එක ගත්තම දූෂණ අවබෝධතා දර්ශකය අපි බිඳුව කියන්නේ දූෂිතම රට 100 කියන්නේ පිරිසිදු පාලනයක් අපි ඉන්නේ අපේ ස්කෝ එක 36යි ඒ කියන්නේ රටවල් 180කින් ශ්‍රී ලංකාවේ ඉන්නේ 101 වෙනි ස්ථානයේ පහළම මට්ටමක දූෂණය සඳහා තියෙන ලේබලය සඳහා. එතකොට මේ වාගේ තත්වයක අපි ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ විදේශ ආයෝජන වලට කලින් දේශීය ව්‍යාපාරිකයන්ට සාධාරණ පරිසරයක් level playing field එකක් හදලා දෙන්න ඕනේ. ඔවුන්ට විවිධාකාර පීඩන සහ බලපෑම් අද සිදු වෙනවා. එක පැත්තකින් කප්පම් ගන්න, කොමිසම් ගන්නවා, අල්ලස් ගන්නවා. ආදායම්බදු දෙපාර්තමේන්තුවෙන් විශාල වශයෙන් බහුතරයක්ම ඒකේ ඉන්න නිලධාරීන් ළඟ ව්‍යාපාරිකයන්ට විවිධ බලපෑම් සිදු වෙන මේවා නතර වෙන්න ඕනේ. එතකොට රේ සුරාබදු එක රේගු අධිකාරිය මේවා අපි කතා කරන්නේ නැති ඒවා. සමහර ඒවා ආණ්ඩුව බයයි මේවට අත ගන්න. හැබැයි මේවා නිවැරදි කරුවේ නැත්තම් මේ රටේ ආයෝජකයෝ වෙන්නෙත් නැහැ. මේ රටේ අපේ ව්‍යාපාරිකයෝ, දේශීය ව්‍යාපාරිකයෝ මේ රට දාලා දැනුත් විවිධ රටවල් වලට ඇෆ්‍රිකාව මැද පෙරදිගට ගිහිල්ලා ආයෝජනය කරනවා. තමන්ගේ කොම්පැනි ටික අරන් යනවා. මේ තියෙන රටවල් අපේ රටේ තියෙන රැකියාව පවා අහිමි වෙනවා. ඒ නිසා මේ පනත වැදගත්. රටකට විදේශ ආයෝජන ලබා ගැනීමට රට තුල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී විධිමත් පාලනය පිළිබඳව ලෝකයාගේ ඉහළ අගය කිරීමක් සහ ඒ ප්‍රධාන මිනුම් දණ්ඩක් හැටියට දකින්න පුළුවන්. ඒක වැදගත්. ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම ඉතාමත් දියුණු රටවල් වල ආයෝජනය සඳහා යොමු වීමේදී තමන් විසින් ගනුදෙනු කරන්නා වූ අනිත් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ එම රටේ දූෂණයෙන් තොර පාලනයක් ඒ රටේ මානව හිමිකම් සුරක්ෂිතභාවය අධිකරණයේ ස්වාධීනත්වය විනාඩියක් හා විනිවිදභාවය ජාතික සමගිය ආදී වශයෙන් සිය අවධානය යොමු කරනවා. හැබැයි වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ අපි ඒක දකින්නේ නැහැ. මැතිවරණ සිතියම ඔබතුමන්ට හකුලලා දැම්ම. එතකොට කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් තියෙන්නේ? ඒ වගේම ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදත් ප්‍රසම්පාදන කටයුතු වලින් තොරව සමහර ඩීල් යනවා. ඒතොර කොහොමද මේවා තියෙදි මේ කරන්නේ? ඒ නිසා මේ මැරයන් විසින් ආයෝජකයන්ව පන්නලා දානවා. ඒතොර මේ වගේ තත්ත්වයක් තියෙදි අපට ඔබතුමන්ලා කෙරේ විශ්වාසයක් ඇති කරන්න පුළුවන්ද? ඒ නිසා රජය විසින් ආයෝජකයන් සපුරා දිය යුතු කොන්දේසි සපුරාලීමට ඔබට නොහැකි වෙනකොට ඔබ මොකද්ද කරන්නේ? විදේශ ආයෝජකයන් හමුවේ ඔබ තමන්ගේ ඇඳිවත පවා උනා දැමීමට ඔබ සූදානම් වෙලා තමයි ආයෝජකයන්ගෙන් උත්සාහ කරන්න. ඒ නිසා අවසන් වශයෙන් මම කියන්න කැමති අපි සමාජ ජන බලවේගයේ නිගමනයේ නියෝජ්‍ය කතානායකතුමනි දශක ගානක එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපි අත්සන් කරලා තිබුණා ව්‍යවස්ථාවේ වගන්ති තිබුණා නීති කැටුම්පත් ඕන තරම් හැදුවා. හැබැයි අපිට මේක පාලනය කරන්න බැරි වුණා. විජේදාස රාජපක්ෂ මැතිතුමා සාගර කාර්යවස්ස මැතිතුමා ඉරාන් වික්‍රමරත්න මැතිතුමා තාක්ෂණික හේතු පෙන්වුවා නිවැරදි කරන්න ඕනේ කොහෙද කියලා. නීතිය ශක්තිමත් කරන්න අලුත් පනතක් ගේනවා. හැබැයි මම හිතනවා මම දකිනවා මේකේ වැදගත්ම දේ තමයි දේශපාලන අධිෂ්ඨානය. දේශපාලන අභිමතය. The political will to implement this law to the end to make sure that process and the structure is available for the country. That political will. ඒ දේශපාලන අධිෂ්ඨානය අපි අතර සියලුම පක්ෂවල තියෙනවා නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි රජය මේක ගෙනාපු එක ගැන සතුටු වෙනවා. මේ දූෂණ විරෝධී පනත අධිකරණයේ සංශෝධන 30ක් විතර කරන්න කිව්වා. අපි විපක්ෂෙන් සංශෝධන 52ක් කරන්න කියලා ඉල්ලීමක් කරා. මේන් බහුතරයකට ඔබ එකඟ වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා ඒකට. හැබැයි ප්‍රධාන සංශෝධන කීපයකට ඔබ එකඟ වෙලා නැහැ. ඒකටත් එකඟ වෙනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන් කියලා මේ වෙලාවේදී මම ප්‍රකාශ කරමින් ඉන්නවා. ඔබතුමාට ගරු